ශ්‍රඩා ලොලි හිතවතුනි අද දවසේදි අපේ ගජ ටීවී ඔස්සේ ඔබ හමුවවෙන්නටවා ශේයෙන්ම ක්‍රීඩාව පිළිබඳව ක්‍රීඩකයන් පිළිබඳව සහ තාරුුණය පිළිබඳව සාකච්ඡා කරන්නට. ඔබදන්නවා පෞගේදින කිහිපේපුරාවටම අපි ඒ පිළිබඳව කතා බහ කරා විශේෂයෙන්ම ක්‍රීඩා සම්මේලනවල සමහාපතිවරුන් ක්‍රීඩකයන් විශේෂෙන්ම පුහුණුකරුවන් බොහෝ දෙන කපි එක්ක දැනටමත් එකතු වෙලා තියෙනවා. ඉදිරියේදී තවත් බොහෝ පිරිසක් එකතුවෙන්න බලාපොතු වෙන්නේන්න. වැටසටහ ආරම්ේදීම ම හිතව ඔට ංචි පණිවිඩා කිය වැඩස හනටගන්නව කියලා. ඒතමයි අපි අද දවසේදීත් ශ්‍රී ලංකාව තරගවදින්නට නියමිතයි හරිගටම දහවල් එක මහර වෙනකොට පහේලා විනිනා තියක් යනකොට ශ්‍රීලාගකණන්ඩාම තරගීමටේනවා. ඒ අවස්ථාවට පෙර දහවල් දොලාහට ඔබට පුළුවන් කප්රවන්ඩ් වි කැලුම් කියෙන වැඩ සහනත්ය එකතු වෙන්න ජේෂ්ට මාධවේදී කැලුම් ස්්‍රීීමල් සූදානම් අද තරගයේ පිළිබඳව ඔබ දැනුවත් කරන්නට සහ තරගා වලියේ මේ වෙනකො තින තත්ය පිළිබඳව අපේ හිටපු දේෂ්්‍රකිඩක නුවන් සොයිසා සමඟ කතා බහ කරන්නට ඒ වැඩසටහන අද යළිත් වතාවක් ඔබට දැක බලා ගන්න පුළුවන් ඒ පිරිබඳවත් අප ඔොබට මතක්කරනවා විශේෂෙන්ම ගජ TV නරමලා ඒ පිරිිබඳ උනන්දුවෙන් ඉදලා අපිට කතා කරපු බොහෝ පිරිසක්කින්න්නවා ඒ අය වෙනුවෙන් ඒ පණ විඩි අරගනාව. එනම් අප අද දවසේ කතා බහට එකතු න්නට යන්නේ. අද දවසේදී අපි සවිශේෂ කතා බහකට එකතුන්නට සූදානමිනිින්වා දැන් අපි දන්නවා ක්‍රීඩාව පිළිබඳව බොහෝ දෙනෙ කතා බහ කරනවා. ක්‍රීඩකයන් පිළිබඳව බොහෝ දෙනෙ කතා බහ කරනවා. සහ මේ ක්‍රීඩාව ක්‍රීඩකයා පිළිබඳව කතාබහ කිරීමේදී සාකච්ඡාවේදී සමහරක් වෙලාවට නිවැරදි කෙනා සමඟ නෙමෙයි කතා බහ කරන්නේ. අපිට වගකීමක් යුතුකමක් තියෙනවා නිවැරදිව මේක හරි දිශානතියට යොමු කරන්නට මේ ක්‍රීඩකයන් පිළිබඳව වගකීම සහ ක්‍රීඩාව පිළිබඳ වගකීම. ඔබට මතක නම් අපි අපේ නාලිකාව ආරම්භ කරපු දවසේදී. අපිත් එක් මුල්ම වැඩසටහනට එකතු වනේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු, අධ්‍යක්ෂක ජනරාල් අමල් එදිරිසූරිය මහත්මා. එතුමාා බොහොම පැහැදීමෙන් කතා බහකරා සහ එතුමා පොරන්ද වනා එතුමාගේ දෙපාර්තමේන්තුවේ නිලධාරී ක්‍රඩා මත්‍යංශය නිලධාරීන්ව අප සමග සාකච්ඡාවට නිරන්තරයෙන් යොමු කරනවා කියලා. ඒක බොහොම වගකීමෙන් කරපු ප්‍රකාශය. අපි ස්තුතිවන්ත වෙන අය තුමන්ට. අද දවසිද අපට හැකාව ලැබිලතිෙනවා විශේෂෙන්ම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ, ක්‍රීඩා අධ්‍යක්ෂක තුමන් කතා බහ කරන්නට IP විජේරත්න මහත්ම අපි සුබ උදසනක් ක කියලබතුන්ු පිගන්නවා සුබ දැසනක් කයින්. දැන් IPි විරත්ම මහත්මයා තමයි ක්‍රඩා සංවර්ධන පාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්ෂවරයා හැටට කටයුතු කරන්නේ. තැන් ක්‍රීඩ අමාත්‍යංශය සතුව මේ වගේ දෙපාර්තමේතු පහක්තිී රොනේද. ක්‍රීඩා අමාත්‍යංශයේ යටත්තේ ආයතන වශයෙන් තමයි පහක්තියන්නේ ආයතන පහක්ති නවාඒ එක ආයතනයක් නැත්තන් ඒක අපි කිවොත්තේම ප්‍රමුකම ආර්තන හැටියටටයුතු කරන්නේ මේ ක්‍රීඩා සංවර්ධනංශය විෂ ක්‍රීඩා අධ්‍යක්ෂතුමා එහි විශේෂ කාර්යභාරයක් කරනවා. එතුමා සමග සාකච්ඡාවට එයින්ද අපි අද යොමුුවන්නට සූදාන. මුලින්ම අපි ඔබතුමාගේ අහන්නට කැමති ඔබතුමන් ක්‍රීඩකෙක්. ඔබතුමාන්ගේ පාසැල් කාලය ගම කොහොමද ඒ පිඩිබඳධව විස්තර ටික් කතා කරලෙම. ඕ මගේ උපන් ගම බන්්ඩර්ල ප්‍රදේශයේ. එතවට මගේ පාසල වනේ ම බණඩර්ල මධ්‍යම හාවිද්‍යාලයේ ආපස උසස් පෙල හදාරලා ඉවරලා. තිනින් පස්සේ ම විශවවිද්‍යාල ප්‍රේශය ලබාගත්තත් මම ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් තුන්න හැ. ඒ වෙනකොට මට කියවභාගු විශවිද්‍යාලය හවාන විශ්වවිද්‍ය्याාලේ ප්‍රඩා පිළිබඳ උපාදයක් හැදරීමත් සඳහා අවස්ථාව ලැබුණා තිේ ඉනිසා මම තීරණය කරා. අනිවාරෙන් මම ත්‍රේඩකෙක් විදිහට ඒවගේ මගේ අනාගත බලාපොරත් තිබුණ කවධරි දවසක මම ජාතික පුහුණකරුව එක්ෙනවා කියන එක. ඉතින් ඒ නිසා මම ඒ අපේක්ෂාව පෙරදරි කරගෙන මම අවුරදු හයක ත්‍රීඩා උපාධයක් හැදැරීම සඳහා හවානා එකැ කිව් බව බලා. ත්තුන ක්දනවසේ අනුවක වර්ශෂයද. ඔබතුම පසල්ල කාල මොනමගේ ක්‍රීඩාව වලට දියමුලායි. මම ඇත්‍රම මුලදිම මල්ක ක්‍රේඩාව තමයි මගේ ප්‍රියතම ක්‍රේඩාව වඋනේ ඊට පස්සෙ ම ගොලිබෝල් ක්‍රේඩාවට මං අවතිීරන වනාා ඉතනින් පස්සේ ම පසල් කාලේ ොලිබෝල් ්‍රඩාව පසල් ක්‍රඩක වසිිං ක්‍රේඩාවට අවතිීරණ වෙල්ලා ම එතනින් පස්ස මම හිතන මගේ උසස් පෙල නිසා මම ක්‍රේඩාව තර්මක් දරට. අත ැර කියන්න පොලුවන් ඊට පස්සෙේ ොම උසස් පෙල සඳහා මූලිකත්යේ දීලිවරලා මංඟතනින් පස්සේ මගේ මූලික අපේක්ෂාාවන ඒකන්නේ ක්‍රීඩාවෙන් ඉදිරියට අනමක් කියන අපේක්ෂාව පෙර දැරිකරගෙන මොම කටයුතු කරා අපිේදේවල් අහන්නේ ප්‍රිය ක්‍රීඩා ලෝලි හිතවොත්තුනී වෙන කිසිවක්ින් දන්න වෙයි. අපි දැනගතයුතුයි අපි කායක්කද කතා බහ කරන්නේ එතුමාගේ ක්‍රීඩා ශීිතය කොයිගේ ර ත ක්‍රඩාාවත්තක තියන සම්බන්ධය මොක්ද කියලා. එහෙම නැතිුණෝතින් ඔබට මේ නිකම් නිකන් සාකච්ඡාව බෝඩ පත්වෙනවා සහ මෙතුමාගිය පාසල ගම පෞද්ගලික විස්තර කතා කරහම අප තරුණ පිරිසට පොඩි අදහසක් කෙනවා මෙතුමාගේ වන්න ඕන කියලා ක්‍රීඩාවෙන්ුවෙන් යම කරන්න ඕන කියලා. එන් එහින් දැයි අපි ඒ පෞද්ගලික විස්තර කතා කරලා වැඩසටහනා රම්භ කරන්න. දැන් අපි කෙලිම ක්‍රීඩාව පැත්තරම වෙන්න යන්නේ හොඳ. අපිට ඔබතුමන් කියන්න ඔබතුමන්ගේ විශෂයපතය එහමැත්තනම් ඔබතුමන්ට පැල්ලඇතින රජකාරයිය මොකක්ද කියලා. ඕ ක්‍රීඩා අමාත්‍යංශයේ යටතේ මං අරිස්සල්ලාම කිවමගේ ප්‍රධාන ආයතන කීපයක් තියෙනවායි. එන් එකක් තමයි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව. ට ඊට අමතරවෝ ජති ක්‍රීඩා විද්‍යාතනය ක්‍රීඩා වෛද්‍යායතනය, ඒවගේම තහන මුත්තේ ජකනිවාර්ණ ඉජන්සිය ඒවගේම සුගද්දා සධිකාරය මෙන්න මේ කියන ආයතනත් ඒකට සම්බන්ධයි. තකො ්‍රඩ සනවර්ධන දෙපාර්මන්තුව තමයි ක්‍රඩාව මහිතන්නන්නේ ක්‍රඩාාව මෙදර විදිට ප්‍රීඩා මත්‍යංශ හිවා ඒහි දෙවනි බලනවවිදයටට මොදක්කින්න ක්‍රඩ සවර්ධන් දෙපර්තමෙන්න්තුව. තිේ තොට ක්‍රීඩා සංවර්ධන් දෙපර්මෙන්න්තු ගත්තුොත් හෙම මහිතියන කාරය භාරය. හිතන්ඒ පැදිලිරන තමයි ඉතාම අදගත්වයනෙ කියන තමයි මහිතන්න ක්‍රඩා සනවර්ධන් දෙපාර්තමෙන්තු ගත්තවොත්ේෙම ඇතැම් ක්‍රඩ සනර්ධදන් දෙපාර්තමෙන්න්තුවයි අපට තියෙනවා මානව සම්පත් සංවර්ධනය සහ ප්‍රීඩාවට අවශ්‍ය යටිතල පහස්ගවාම් සනවර්ධන කිය අංශදක පිබඳ තම ්‍රඩ ස වර්දන් ර් ම තු කරන්නේ. එතාගොට මෙහෙම කටයතු කන්න ගොට අපි බලන්න ඕනි මානව සම්පත් සංවර්ධනය කියනෙකින් අපි අදහස් කරනය මොකද කියනෙ එක. තිද කියැන ්‍රේඩකයක් ැන ගම්මටමේ නැතම් බිම්මට්ටම ඉන්න ්‍රේඩකයෙක් ජාතික සහ ජාත්‍යන්තර තලට ගෙන යන්න. ප්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තුව කොයි විදිට කටයතු කරන්නේ. සහ ඒ ක්‍රේඩ කියයන්ට අවශ්‍ය යටිතල පහසුකව. එකැන බිම්මට්ටමේන්දලා ජාතික මට්ටමට එන ක්‍රඩකයකුට පුහුණු කටයතු සඳහා අව්‍ය යටිතල පහසස්කම් සපය දෙෙන්න්න ප්‍රඩා සංවර්ධන දොර්මේන්තුව කටයතු කරන. එ මෙතැන්දම් මම කියන්න ඕන ශේෂයෙන්ම ප්‍රීඩා සංවර්ධන් දෙ පාර්තමේන්තුවට මේ කාරය තනියම කරන්න බැහැ. ඒ සඳහා අපිත් එක්ක අත්තැල් බැඳගත්ත තවත් ආයතන. එහෙමනැත්තං ශේෂත්‍ර කීපයක්ම තියෙනවා. ඉං එකක් තමයි පලාාත් සභාග ගත්තොත්තහෙම ඒඇනේ පලාාත් සභහාවලත් මේ ක්‍රීඩා විශය කරනවා. ඊට අමතරව ගත්තොත්තහෙම ්‍රිවිධ හමුදාව ගත්තොත්හෙම මේ ක්‍රීඩාවට සම්බන්ධයි. ඒ වගේ ජාතක තරන සේවා සභාව ත්වොත්තහෙම ක්‍රඩාවට සම්බන්ධ. ඒටතමතර ගත් විශ්වවිද්‍යා පදධතිය ගත්තොත්හෙම ක්‍රඩ සම්බන්ධයි. ඒ වගේ තමයි ප්‍රධාන සම්බන්ධ වන ආයිතනය තමයි පාසැල් පද්ධතිය. එත්තකොට මෙන්න මේ ආයතන නැත්තම් මේ ශේෂත්‍රත් එක්ක එකතු වෙලා තමයි ප්‍රඩා සනර්ධන් දෙපර්තමින්ව කටයේතු කරන්නේ. එත්කොට ගම් මට්ටමි නැත්තම් බිම්මට්ටම ඉන්න ක්‍රේඩකයෙක් ජාතික සහ ජාත්‍යන්තර තලයට ගෙනියන්න. ක්‍රීඩා සන්නවර්ධන් දෙපාර්තමේන්තුවයි මෙහෙවර. නැත්තං අපි කරන කාරබාරය මොකක්ද කියනක පිළිබඳව මහිතන්නේ ගොඩක් දෙනකොට විශේෂයෙන් අවබෝධයක් නෑ ඔබතුමා පෝග්‍රෑමක පටන්ගන්න ඕටම කිව්වා. ඇත්තරම අපි නිවැරදි පුද්ගලයන් එක කතා කරන්න ඕනි නිවරදි තොරතුරු සමාජයට යන්ඩන. ති ඒක තමයි මම දකින්නේ ඇත්තටම වි ශෂම තුතිවන්තව වෙනවා අද මේ අවස්ථාවමට ලබා දුන්නට ප්‍රීඩාව ශක්‍රඩ ශේෂතට්‍රයේ පිළිබඳව. නිවැරදි තොරතුරු අපිට ජනතාවහමෝට තියන්න හැකිවම් පිළිබඳව සතුටයනවා. ඔව දැන් අපට බොහොම පැදිලි අපිට මෙතුමාගින් අදවසේද බහෝ විස්තර ැනකයා ගන්න පුළුවන් ක්‍රීඩාව පිළිබඳව දැන් අද වෙනකොට ක්‍රීඩාව පිළිබඳව විධ මතිමතාන්තර තියෙනවා. දැන් අධ්‍යක්ෂකතුමනි මේ ලංකාවේ බොම ප්‍රචලිත මතයක් තමයි ඇමතිතුමා මාරුවෙනකොට සියලූම කටයුතු එහමනැත්තම් සියලූම බයොදාගත්තු වැඩ කටයුතු මාරුවෙනවා ප්‍රතිපත්තියි සංශෝධනය වෙනවා සහ වැඩසටහන් සම්පූර්ණයම වෙනස් වනවා මේ තත්ත්වය ඇයි ඇති වෙලා තියෙන්නේ. ඕ මංහිතන්නේ එක ෆීඩ ශේෂත්‍රය ගත්තොත්තෙහෙම ශේෂත්‍රය අරමං ලදින් කිවවාගේම ඒ හැන අපට ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවයක් තියෙනවා ඇත්තටම මේ ජාතික ප්‍රතිපත්තිය අපි සැලසුම් සකස් කරත් ඒැන පවතින එකක් ආර්ථික තත්ත්වය වෙන්න පුළුවන් එහෙම නැත්තං ඒ පවතින දේශපාලන වාතාවරණය වෙන්න පුළුවන්ම මේ නිසා සමහර ව්‍යාපෘතිීන් ඒැන අපි සැලසුම් කරන්න ව්‍යාපෘතිීන් දීර්ඝකාලිනව කරගෙනයෑමේදී යම් යම් ගැටලු කාරී තත්ත්යන්ට අපි මූණ පානවා. ඉති ඒ නිසා මංහිතන්ය අර උගුතුමා කිව්ව වගේම ජාතික ප්‍රතිපත්වයක් තුළින් ්‍රීඩාව විසරහට ගෙනියෙනවනන්. ඒකන්නේ කුමන්න දේශපාලන පක්ෂය බලයට පත්වනක් හැබැයි අපි මේ කරන ව්‍යාපෘතින් එහම ැත්තන් අපි කරන දීර්ඝකාලීන සැලස්මල් ඒ විදිටම කරගෙන යන්න අපිට තු කරන ට මාත්‍යය ශේ විදහ නත්ත ටස නොදන්ද පාර්ත්මන්තව දිියට මහහිතක ගැටලුවක් වෙන්න හ. ඒ නිසා තමයි මම දකින්නේ අපි දර්ගකාලීන ඒවගේ අපිෙටිකාලන සැලසුම් අපේ තියන මධ්‍ය කාලය සැලසුම් තියෙන ඒ වගේම දර්ගකාලන සැසුම් තියෙනවා අපිළංඟ. හැබැයි මම දකින එක ප්‍රශ්නයක් තමයි මේ සැලසුම් ප්‍රියාත්ම කිරීමේදී දැනට වර්තමානී රටහි පවතින ආර්ථික වාතාාවරණය සහ පහුග කාල වකානෝ තුළ ඇතිවිච්ච. ගෝලීිය වියසන තත්ත්වය එකැන කොවි් වගේ වියස තත්වය හමුවේ මහි නි ගොඩක් ව්‍යාපතින් අපිට කරගෙනයන්න බැරුුණා අතර මඟ නතර කරන්න සිද්ධ වුණා. ඕ ඔබතුමා කියන විදිට පහුගේ කාලයේ කොවිට ත්ත්වය එෙමනම් ලෝකයේ පැවවිතිච්ච. ෝලිය ආර්ථි තත්වය අපිට ක්‍රීඩාවඩ බලපාලති නොඒ අපි අවිවාදයෙන් නිතුව පිළිගන්න නො එක තමයි සත්‍යය හැබැයි අපිට අපේ ප්‍රතිපත්ති කියනවා වෙනස් වෙන විදියනැත්තම් මේ දැන් ඔබතුමල්ල සංවිධානය කරලා මහන්සවෙලා හදන ව්‍යාපෘති දිකින් දිගටම කරගෙනයන්නට ැ ඒකට මේ මේ තත්වේ බලපෑමක් දැත්තනම මේ මදැන් අපි ව්‍යපෘතියක් ක්‍රාත්ම කරන්නකොට උදහන්නයක් ගත්තොත්හෙම අපි දර් කාලනේ ැන ක්‍රේඩකන් තෝරගන්න බිම්මට මේ ක්‍රේඩකැන් තෝරගනිරවෙලා. අපි එගොළංව දීර්ගකාලීන සැලසුමකට ඒ කියන්නේ යම්කිසි කාල පරිච්චේදයක් අපි තෝරගත කාල පිරිචේදක ඔුන් පුහුණුටිතුවතමයි අප නිරත කරන්නේ. ොට මේ නිරත කරවනකොට. අනිවාරෙන් මේඒ ක්‍රඩ ක්‍රඩක කියයාාවන්ට ඔවුන් පදිංචි ප්‍රදේශයෙන් දලා ඒ පුහුණුවන ස්ථානයට යෑමටමට සිද්ධ වෙනවා. එතකොට ඒ සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම්. ඒමනැත්තං ඒ ක්‍රීඩකැන් පාසැල් වෙලාවෙන් පසුව එනකොට ඔඕන් ආහාරම නම් පෝෂණ පිබඳ ගැටලුකාාරි තත්වය මතුවෙන්න පුඩුවන් තුොට මේ ක්‍රඩකන් අපි යම්කිසි වර ප්‍රසායක් ලබාද නෝනික කියෙන අඩුමතරේ ඕන්ට පෝෂන්දමනාවක් එමනැත් ඔුන් මන් ගස්ුවකට ලබාදන්නන සිද වෙනවා ති මේ වගේ ි සැසුම් සකස්කරාට අපට බාණ්ඩාගාරය තුළින් මුල්්‍ය ප්‍රතිපාදන ලබාදීමේදී ඇතිවන යම්යම් ගැට්ලු කාරීතත්වයන්. මත්ත අප සිද්ධ වෙන සමහර වෙලාවට මේ සැලසුම් ක්‍රියාත්ම කිරීමේදී ඒවා සමහාර අවස්ථාවලදී අතර මග කැන්නේ. නතර කරන්න ම නෙවෙයි සමහට යන වේග අඩාල වෙන අපි අ ඒක තමයි මමකිව්වේ අපි සැලසුම් සකස්කරට අපට ඇතිවන බාහිර බලපෑමි එකැනට සමහට පාලනෙක් කළ නොහැකි සාධක තියෙනවා. තිය අන්න ඒ වගේ අවස්ථාවකදිී අප සිද්ධ වෙනවා සමල්ලාට මේ වගේ ව්‍යාපෘතින් තාවකාලිකව නතර කරන්න. ඕ ඒ ඒ පිළිබඳව අපි විශේෂෙන් සාකච්ඡා කළ යුතුයි. අපි දැන් අදදවසේදීමතුමාත්ක බොහෝ දේවල් කතා කරන්නට තියෙනවා මේ ආරම්භ කලා පමණයි ප්‍රවේශයක් ලබාගත්තා පමණයි අපිට පුංචි විලාමයක් දෙන්න අපි යළිත් හමුවෙනවා. අධ්‍යක්ෂකුතුමාන්න එක සාකච්ඡාවට අපි සූදානම් නැවතත් අපේ කතා බහා ආරම්භ කරන්නට ාංවර්ධන ාර්මේතුවේ ක්‍රීඩා අධ්‍යක්ෂකතුන් අපයිි විජරත් මහත් මඇතම දවසද අපිත්ක් එකකතු ලයින්නේ. අධ්‍යක්ෂකතුම මේ මේ ඔබතුන් හොඳ ප්‍රවේශයක් ලබාගත්තා ැ වේශෂෙන් අපි කියන්නන මේ ක්‍රීඩාව කියන්නේ මහා පුළුල් විෂා මේක පෑගානක් කතා කරන්න පුළුව මාතෘකාව. එහින්දා අද දවසේද අපි අධ්‍යක්ෂකතුමන්ට සම්පූර්ණ කාලේම වෙන්කරල දිල තියෙනවා එතුමන්ගේ සංවර්ධන සැරසුම් පිළිබඳව කතා කරන්නට. යටගියාව තිබුණු ප්‍රශ්න මොනවද මුුණුදුන්නු බාධක මේ දේවල් ඔක්කොම අපිදැන් අමතක කරලා ප්‍රොඩක් හැටියට ජාතියක් හැටියට ක්‍රීඩාවේ නාමයෙන් ඉදිරියට යන්නට අවශ්‍යයි. එහින්දා මංඔබතුමන්ගෙන් දැන් අපේ මාතෘකාවේ හරිම තැනට ප්‍රශ්නයොමු කරන්න සූදානම් වෙන්. ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන්. ක්‍රීඩක්‍යන්ගේ සංවර්ධනය වෙනුවෙන් ක්‍රඩා සංවර්ධන දෙපාර්තුමේන්තුව මේ වෙනකට ආරගෙන තියෙන පියවරයන් මොනවාද ඕ ක්‍රීඩ සනර්ධන් දෙපාර්තමේන්තුව විශේෂයෙන්ම ජාතික්‍රීඩා සංගම් සම්මේලන හැට හයක් එක්ක සම්බන්ධල් තමයි කටතු කරන්නේ. මොකද ්‍රීඩාව ප්‍රීඩා සන්නර්ධන් දෙපාර්තමේන්තුව යටතේ අනිවාරෙන්ම ලියාපදිංචි වෙලාන්නවා ජාතික්‍රීඩා සගම් හා සම්මේලන කියන. ආ ඉතකොට මෙන්නම ජාමන් අතුරපා ශන කන සංගම් කියයක් තිනවද දක්ෂකතුම හැට හයක් තියෙනවා සගම් සම්මේල්ල කියන්න නම් දෙකෙන්ම නවා සමහර ෆෙරේන් ක කියල අපි කියෙන නැතැන් ඇශුසිිෂන් ලා අපි කියනවා අ ජාත්‍යන්ත්‍ර වශයෙන් ඒවා සම්බන්ධවෙන විට මයි අපි ජාතික්‍රඩ සංගම් කිය ල කියන හමතන් ජාතික්‍රඩ සම්මල්න කිය ල කියනේ හැම එකකම පාලනය සිදුවන්නේ ඔබතුමන්ල් හර අනිවාර්රෙන් මේ සියලුම් ජතික්‍රඩා සගම් සමේල ක්‍රඩ සවර්දන් පාර්තමේන්තුයි ියාපදිංචි වියතුයි. එක අනිවාරයයි හැත්තතුනේයංක විපාදන්න ක්‍රඩ පනත ඇතේ තමයි අපි කටයතු කරන්නේ හැටහයම ක්‍රියාත්මක මට්ටේ තිෙනද නැ මේ වෙන කොටට. අක්ට්‍රිය මට්ට මේ පවතින ක්‍රීඩා සගම් හා සම්මේල්න කීපයක් තියෙනවා. ඒවා මංහිතන්නේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පාල්නයට නැතු කරලාති නොම මේ වෙලාවේ. ඊට අමතරව න් නම්වශයෙන් කියන්න මේ වෙනකොට ජාති ක්‍රීඩා සගම් සම්මේල්න කීපේක නීතිමය ප්‍රවේශයක් ලබාගෙන තියනවා ඉති ඒ ස මංහිතන් ඒ නීතිය පැත්තටි බාරදීලා නමුත් ක්‍රීඩාම් වෙනුවෙන් අපි ක්‍රඩා සනර්දන් දෙ පාර්මේන්තුව. ඒ අවශ්‍ය කටයතු කරගෙන යනවා හැබයි ඩැක් ඒවයි නීති මේ ප්‍රශ්න තිබනට ඒවා සංගම් ක්‍රාත්මක කවුණේ නැතුනනාට එතුම් ඒවා ක්‍රීඩ කියන් පිබඳ ඔබතුමා අවදෙන්න නි මාරම මොකද ඒ ක්‍රීඩ සංගම් හා සම්මයනවල නීති මේ ප්‍රශ්නී ති බත් මේ සියල්ලක්ම ක්‍රීඩ සනවර්දන් දෙපාර්තමේන්ටය අදක්ෂ ජෙන්ඩාල්තුමාගේ බාරයට පත්වෙනවා එහම පශ්න තියනකොට එතකොට ඒ ක්‍රීඩ කියයන්ට ඔවුන්ගේ ජාත්‍යයන්තර තරංගාවලින් එන්න පුළුවන් ඔන්ගේ අනෙකුත් සියලුම ැන ක්‍රඩාවේ කටයුතු සියල්ලක්ම ප්‍රඩා සනවර්ධන් දෙපාර්තමන්තු මගින් න්‍යාමණය වෙනවා එතකට දැන් දැන් මේ සංගම් මේ සියලූම දේවල්වල සංවර්ධන සැලසුම් ක්‍රියාත්මකයිනේ දැන් අපිට එක්ක අධ්‍යක්ෂක ජෙනරාල් තුමායිදා සබධ වෙච්ච වෙලා වෙදි කිව්වා ගමින් ගමටයාමින් නගරේ පුරා සැරිසරමින් ක්‍රඩාවේ සංවර්ධනය වෙනුවෙන් බොහොම තීරනණගෙන තිබෙන සහවද ක්‍රියාත්මක වනවාගේලා අප ඒ පිබඳව කතාකරමු. ඕ දැ ශෂයෙන්ම ම කිවම ජාතික ක්‍රීඩා සංගම් සම්මයෙන්න්නවල එකුළගේ තියෙනවා ධර්වකාලන සැලසුම් තියෙනවා ඒකන්නේ වසර පහක සැලස්මෙවලන් ඉදිරිපත් කන්නවා. අමතරෝ ගල ඉදිරිපත් කරන්න ඒගොළන්ගේ කෙටි කාලින සැලස්මක් ඒ කියන්නේ වසරක සැලස්මක් වෙන්න පුළුවන් වසර දෙක සැලස්මක් වෙන්න පුළුව. එතකොට ඒ සැලස්මෝල් සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ප්‍රියාත්මක වන සැලසුම් සම්බන්ධෙන් අපි විශේෂ අධ්‍යනයක් කරලයි වරවෙලා. අපි බලනවා ඒ සැස්මන් තුළට ක්‍රීඩ සවර්ද දොර්මේතුී තියෙන සැලසුම් අනුගත කරන්න පුළුවන්ද කියන එක. ඒ වගේම තමයි. ශේෂයෙන්ම කියන්න ඕනෙ ප්‍රීඩා සංවර්ධන දෙපාර්මේන්තුවා අපි බිම්ටමේ ප්‍රඩක් ්‍රිඩිකාවන් හඳනා ගැනීමක් තම විශේෂම කරන්න. එතකොට මේ ටල්යිඩන්ටිෆකේන් කියන එක එනත්ත දක්ෂතා හඳනා ගැනීම කියන වැඩසටහන ප්‍රඩ සවර්ධන දෙපාර්තමේන්තුව මගින් සිද්ධ වෙන ප්‍රධානතම වැඩසටහන. එතකොට මේ වැඩසටහන ක්‍රියාත්ම කරන්නකොට අපි මේ සඳහා සම්බන්ධ කරගන්නවා සියලූම හලාත් සබහා. ඒක ඇන ප්‍රාදේශය ලේකම් කොට්ටාශ මට්ටමේ ඉන්න ක්‍රීඩකීන්. හඳුනාගෙන ඔවුන් ප්‍රාදේශය වශයෙන් සහ ඊට පස ඔුන් දිස්ත්‍රීක් වශයෙන් සංචිත ගත කරලා. එක මෙතැන්දිීම් විශේෂම කියන්න ඕනි සංචිත ගත කරන්නකිවට අපි නේවාස්ක වන වේ සංචිත ගත කරන්නේ. ඕවන් සංචිතයක් විදිහට අපි හඳුනාගෙන, ඒ අදාළ පුහුණුකරුවන් යටතේ ඔවුන්ගේ පුහුණු කටයුතු සිද්ධ කරනවා. ඊට පස්සේ අපට පුළුවන් පලාාත් සභාවල තියෙනවා ඒ හැන්නේ පළාත් ්‍රීඩාශේෂස්ත්‍රීෙන් නිලධාරින් සම්බන්ධ වෙලා පලාාත් පුහුණු සංචිත පත්වාගෙන යනවා. එතවොට ප්‍රාදේශය මට්ටමින් හඳුනාගන්න ක්‍රේඩකින් දිස්ත්‍රීක්් මට්ටමට ඇවිල්ලා එතනින් දක්ෂතා දක්වන විශේෂීය සූසේෂී දක්ෂතා දක්වන ක්‍රේඩ ක්‍රිඩිකාවන් පලාාත්මටම දක්වා ගෙනයි මේ වැට අනත්තමයි ක්‍රාත්මක වෙන්නේ ඇද අශ්‍ය මට හුරන් තු ල සතු අනිවාරෙන් න්න මකද ්‍රීඩා සන්න්නවර්දන් දෙ පාර්තමේන්තුවේ පහුණුරුවන් න්නවා ්‍රඩා නිල්ධාරින් ඉන්නවා. ඒවගේම තමයි පලාත් සභවල ප්‍රඩා නිෙල්ධාරින් සහ පහුණුකරුවන්න ඉන්නවා. ඊට අමතරව අපට ඉන්න ස්ේච්චා එමල පාසැල් මට්ටමේ පාසල් මටමේ හොඳ පුහුණුකරුවන් ඉන්නවා. ඒවගේම ස්වේච්චා මට්ටමේ පහුණකරුවන් සඳහා දායක වෙනවා. ඇති ඒනිසා අංහිතන්්‍ය අපිට පුහුණුකරුවන්ගේ ගැටලුවක් නැහැ. නමුත් අපිට තියෙන්නේ මේ හඳුනාගන්න සංචිත දීර්කකාලය වැට පිළිොලාක් ඇයටතේ ක්‍රියාත්ම කිරීමේදිය මුදිම සඳහන් කරවාගේම. ඇතිවන බාදක කොහුමද අපි නිරාකන්නේ කරගනිමි නිස්සරහට ගෙනියන්නන්නේ කෙන ගැටලුව තමයි අපට තරමක් බලපාලා තියෙන්නේ. දැන් අදක්ෂකතුබනි හැම ක්‍රීඩාවක්ම ගත්තා හම පාසල්මට්ටමේද අධ්‍යාපන අමාත්‍යංශය විසින් මෙවුුණු ලබන සංගම්තියරනි. ඕ පැසි පන්දු සංගම මේ ගත්තවොත්හෙම අධ්‍යපන මාත්‍යංශයෙන් තමයි ක්‍රාත්මක වෙන්නේ පාසල් ප්‍රඩ සංගම් ්‍රීඩා සංගම්ම ඉතකොට ඒවා සහ ඔබතුමන්ලගේඩ්‍ය සංගර්ධන ාර්මේතුීම ක්‍රීඩ ංශය අතෙක් තියෙනන සබන්ධය කොහම දේගොත්ක වැඩකරන්න ඕ මෙමතැදී විශේෂයෙන්ම ජාතික ක්‍රීඩා සගම් සම්මේලන ම විශෂන් සදන කරන්න ඕනි ඒ ජාති මට්මේ තියන වා ්‍රීඩ සන දන්ද පාර් ේන්තුව ක සබන්ඳ නාට පාසල් ඩා සංගම් හා සම්මේලන සම්බන්ධ වෙන්නේ අධ්‍යපන අමාත්‍යංශත්තෙක්ක. එත්තකොට ඒ ඒ තුළින් හඳුනාගන්න එනතං ඒ ජාතික සගම් හා සම්මේල්නට ගැන පාසැල් සගම් හා සම්මේලන. අනිවාරෙන්ම ජාතික ක්‍රීඩා සගම් හා සම්මේල්ල සමඟ ඒක අබද්ධව කටතු කරන්න ඕනනි මොකද නැත්තං වෙන්නේ පාසල්මටමින් හඳුනාගන්න ක්‍රඩකින් ජාතික මට එනකොට ඕන්ට ගටලුවක් වෙනවා ඕුන් කාගල ට දෙ න්න කියන එක. ඇති ඒනිසා මහිතනි විශේෂයෙන්ම ත්‍රඩ සවර්ධන් දෙපාර්මේන්තුව ඒ සම්බන්ධයෙන් ියාමනය කරනවා විශේෂයෙන්ම පාසැල් සම්බන්ධයෙන් කටයතු කරන්නත් ඒවගේම ජාතික සගම් හා සම්මේල සමඟ එක තුවෙලා කටයතු කරන්නත් එකන ඒ ඒක බද්ධ කරගෙනටතුරන්න පිඩස සනවර්දන් දෙපර්මන්තුව හැම කටයතු කරවා. දැන් මේ වෙනකොට ගිින්ගමට ගිහිල්ල ඔබතුන්ල්ලා පවත්වන මේ වැඩමුළුවල තත්වය කොහොමද ප්‍රගතිය කොහොමද අපිට ඒ පිබඳව සෑහිටත්වවෙන්න පුළුවන්ද සතුටවෙන්න පුුවන්. මම හිතන්නේ අපි දෙස් විසි එකවර්ශයේදී අපි දක්ෂතා හඳුනාගැනීමේ වැඩසටහන සඳහා ක්‍රඩක්ක්‍රඩිකාවන් තෝරා ගැනීමේ කටයුතු ප්‍රදේශය මට්ටමේ සිද්ධකරා. එතකොට මේ තෝරාගත්ත ක්‍රඩ ක්‍රීඩිකාවන් අර මම කිව්වගේම දෙදස් විසි එක්ක ගත්තොත් එහෙම අපිට ඇත්තටම ඒැන්නේ අපි දන්නවා ගොඩත් දුරට ක්‍රඩ ක්‍රීඩිකාවන්ගේ පාසැල් කටයුතුත් අඩාල වෙලා තිබ කාලයක් එක. එතකොට ඒවගේම තමයි තවත් විධ ගැටු කාරි තත්ත්යන් මත වන. මේ තුළින් ප්‍රඩ ක්‍රීඩිකාවන්ට අර මුලදින්මන් සඳන්කරාාවගේ උන්ගේ පුහුණු කටයු සඳහහභාගීමමිද විද ැටු මතුවෙන ගත්ත. ඇේ ඉනිසා මේ හඳුනාගත්ත ක්‍රීඩ ක්‍රීඩිකාවන් දැන් අපි තීරණය කරල්ලා තියෙන ප්‍රාදේශය මට්මේඉන්න ක්‍රීඩා නිලධාරීෙන් සහ පපුහුණුකරුවන් වෙත යොමු කරලෙවරලා, ඕන්ගේ පහුටයතු කරගනයේ වැට පිල්ලක් තමයි දැන්ටපි ්‍රියාත්මක කරන බලාපොත්තු එන්නේ. ඉතින් දිින් හඳනාගන්නා දක්ෂක්‍රීඩ ක්‍රඩිකාවන්ට අවස්ථාවතියනවා දිස්්‍රික් මටමේ තරඟගවලට සම්බන්ධවෙලා ඔඕන්ගේ දක්ෂතා පෙන්වන්න ඒවගේ ඉදිස්ශ්‍රික් තරඟගවලින් සුවිශේී දක්ෂා දක්මන කෙඩ ක්‍රඩිකාවන් පලාත්මටමහ චාතකටම දක්වා ගෙනීමට කටතු ර න පිඩසනද පාර්තමේතු. දැනලට අධ්‍යක්ෂ කතුම මේ වැලෙසටහන කොතනද නතරලලා තිමගේ නතර ලනමේ දැනට කොතන දෝබතුමල්ලයි නිසව්වා එකෑනෙ දැන් ක්‍රඩකින් හඳුනාගෙන ඉවරයි මංහිතන එඉොටඒය සංචිතගත කරලද එයාගේ පුහුණුවී පටන් අරගනද නැතන් තවත්තයට අලුතයම ංච වලදකතු ලන් පොයිවගේ තැනකද තියනෙ වැට සෝදැන් අර්ම කිවගේම ප්‍රාදශය මට්ටමෙන් අපි හඳනාගනීම කර අවසන් වෙලා තියෙනවා. හැබැයි අපට ඊට පස්සේට දිස්ත්‍රික් මට්මේ සංචිතයක් කාරම්භ කර අස්ථාවක්. ඇත්තවනේ නැහැත්තටම. තිේ ඒනිසාහයි ම කියන්නේ අපි මේ හඳුනාගත්ත ්‍රේඩ ක්‍රේඩකාවන් යොමු කරන්න බලාපොත්තු වනා ප්‍රාදේශමටම හුණුරවන් සහක්‍රඩා නිල් ාරයන්ට ඉත්තනින් අප බලාපොත්තු වෙන දක්ෂතාාතිය ෙඩක්ටික් හඳුනාාගෙන ඕුන්ට ඉදිරි ේදියකැන් දෙදස් විසි තුනවර්ශයේදී යම්කිසි සුවිශේෂි වැඩසටහන ්‍රියාත්ම කරන්න. ඒක තමයි දැනට ක්‍රඩ සංවදධන් දෙපර්තමයෙන්න්තුව මේ වන විට ඇරගෙනතියෙන ක්‍රියාමාර්කයේ. අධ්‍යක්ෂ තුිනි දැන් පුංචි යෝජනාවක් කරන්න කැමති. දැන් මේ මේ ක්‍රීඩකයන් ස්වා යන ගමන. එහෙමනැත්තම් දක්ෂතා ස්වායන ගමන. සමහරක් විට පහුගේ කාලේ තිබුණා වූ මේ තත්ත්වත් එක්කම සමහර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මඟ හැරුණා වෙන්නට පුළුවන්. එහෙබ වෙලා තිබුණොතින්, එයායට යළිත් සංචිත එක්ක එකතුවෙන්නට ඔබතුමන්ලගේ වැඩපිළිවට අනුගත වෙන්නට අවස්ථාවක් තියනවද ඒතිර වඩ ඒක්‍රමවේදය කොමද අනිවාරෙන්ම දැන් අපි විශේෂම කියන්නේ ප්‍රාදේශය මට්ටමේන්නේ පලාාත් සභහවල ක්‍රීඩන් ශේත්‍රීෙන් නිලධාරීෙන්. එතවට ඔවුන් අනිවාරෙන්ම ඔවුන් එකැන්නේ ශේෂත්‍රයේ තමයි කටයතු කරන්නේ. මේ ශේෂත්‍රේ කටයතු කරන්නකොට ඕන් ්‍රඩාවට සම්බන්ධවෙලා කටයතුකනට අනිවාරෙන්ම මේ ප්‍රදේශ මට්ටමේන්න දක්ෂතා තියන ක්‍රඩ ක්‍රඩිකාවන් ඕන් සමඟ ගැටෙනවා. ොට ඕන්ත පුළුවන් අනිවාරෙන් මේ ක්‍රඩ ක්‍රීඩිකාවන් හඳුනාගෙන ස්්‍රික් ටමට එම ්‍රීඩ සන්වද දෙපාර්තමේතුවට යමු කරන්න පුළුවන් මේ වගේ දක්ෂතාතයන ක්‍රඩ ්‍රඩිකවන් ඉන්නවක් එමනැත්තම් ඕන්න පලාත් සබාමට්ටමින් ඔන්න පලාාත්්‍රීඩා අධ්‍යක්ෂකට නැතනම් පලත් ්‍රීඩ ේකම් රුන්ට යොමු කල්ලිවෙල්ලාල. මෝන්ට අශ්‍ය ඒ කැන්නේ පුහුණුවීම් කටයුතු සහ ඉදිරි කටයුතු පිළිබඳව කටයුතු කිරීම අවථාව ලැබිල තියෙන. ඔ හොඳ ආරංශයක් අපි ඔබට කිව්වා විශේෂෙන්ම ගජටීවී අපි බලාපොරොත්තු වෙන්නේ ඔබ සමඟ එකතු වෙලා ක්‍රීඩාව ක්‍රීඩකයන් සහ තාරුණන්නේ පිළිබඳව කතා කරන්නට ති අපි කාටත් දෝෂා රෝපණය කරන්නට නැත්තං කාගවත් වැැරදි හොයන්නට යොදාගන්න කාලය අපි මේ වගේ වගකීමක් ඇති වැඩකටයමු කරන්නේ ඉන්දයි. ඔබට මගහැරුණනම් ඒ අවස්ථාව ඔන්න ඔබට යලිත් පුළුවන් ක්‍රීඩා සංචිත සමගය එකතුෙන්න්නට සංවට පාර්තුමේතුව ආම් කරල තියනේ වැඩකට උත්තර දායකත්්‍යලබදන පුුණුකරුට කිය නික්ට හිල්ල පුුණකරුවහරහා ඔබගේ ප්‍රාදේශය මට්ට මේ නිලධාරීන් දැනුවත් කරන්න. ඒ යහරහා දිිස්්‍රික්ලේකම් කාර්යාලයේ ක්‍රීඩා නිලධාරීන හරහා. ඔබට පුුවන් එක්මට යිතේ සංචිතර එකකතුව ව එකක තම අ්‍යක්ෂතුමාදීප පණනිවිරේ, අපි තවත් බොහ තොරතුර තියන ඔබට දගත්වෙන තොරතුර ක්‍රීඩාවට වැදගත්වෙන තොරතුරු මෙ පුංච විරාමේෙන් පසුව ඒබිබඳදවතාාරතාර. අපි යලත් හමුවවා ඔබත් එක් ක්‍රීඩාව් පිළබඳව කතා කරන්න ක්‍රඩකයන් පිළිබඳව කතා කරන්න. ඒ සඳහා පිට සුදුසුම පුද්ගලයන් සම්බන්ධ වෙමින් සිටින නිසා අද දවසේද ක්‍රඩා සංවර්ධන පාර්තමේන්තුේ ක්‍රීඩා අධ්‍යක්ෂකතුන් යිIPි විජරත්න මහත් මතාතම අප කතා බාට එකතුව. ලයින්නේ. දැන් අධ්‍යක්ෂකතුමනි අපි කතා බාහ කරමින් හිටිය ක්‍රීඩකයන් නවත සංචිත ගතවෙන වන. සඳහා අවස්ථාව කොහොමති කියන එක දැන් අපි දැන් ඔබතුමන්ගේ නහන්නට කැමති අපේ රටේ ඇතිවෙච්ච වාතාවරණය සහ ගෝලිය ආර්ථික තත්ත්වය ඒකම කොරෝන තත්ත්වය මේ නිසා අපිට යම් කිසි ආර්ථිකපහසුකම් තියෙනවා ඒ අපි පිළිගන්න පයිනි පොමුණක් ක්‍රීඩාව පැත්තෙන් ගත්තම ස්සලම මිනිස්සුන්ගේ ආහාර ප්‍රශ්නයට විසදුම්හයන්න ඊට පස්සේ තමයි අ ශේත්‍රවලට එමවෙන්නේ එතකොට බං ඔබතුන්ගේ දැනගන්න කැමති දැන් රජයන් ලබාදෙන මුදල කහමටක්කත් සමහට ප්‍රමාණවත් නොවන්නට පුළුවන්. ඒවගේ අවස්ථාවල් වලදී පෞද්ගලික ආංශයට පෞද්ගලික ආංශය අනුග්‍රහකෑන්ට. ඔබතුමන්ල කොහොමද ක්‍රීඩ සංවර්ධන දෙපාර්තුමේන්තු හැකිිය අවස්ථාව සලසල දෙන්නන්නේ මේ කට උත්තර දායකත්වය ලබද. ඉතාමත් වැකගත් ්‍ර්නයක් මහිත තාමත් හොද ප්‍රෂ්්‍යයක් පුළුව ොක ඩ ඩිකාව නුව අපි ්‍රඩ සන්දධන් පාර්මත හට රග තිෙන ්‍රිය මාර්ගය. එතකොට උපතුමා වවාගේම මේ සඳහා විශේෂෙන් එක උදාහනයක් කියන්නම් මෙවර ජාතික මහාක්‍රේඩා වලලේ ප්‍රධානතම ඉසව් තුනක්වන මැරතන් ඒවගේම පාපැදි තරඟ ඇවිදීම කියන ඉසවත් තුන සඳහාම නිෙස්ටමෝල්් නිස්්‍රේ ලංකා ආයතනය තමයි අනුග්‍රහකත්වය දැක්වේ. එතකොට පූර්ණ අනුග්‍රහකත්වය තුළින් අපි පසුගිය අට සහ නමේ දෙදින ගම්පාදිී මෙ තරංගාවලිය ඉතාමත්ම සාර්ථක පැත්තුවා. අන්න එක උදහන්නයක් මංගේ පැහැදිලි කරේ මොකද ඒ තමයි ක්‍රීඩාවට පෞද්ගලික අනුග්‍රහකත්වය ලැබෙමින් පවතිනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම ක්‍රීඩා සවර්ධන් දෙපාර්තමේන්තුව ජාතික ක්‍රීඩා සභහාවේ නිර්්දේශ මත්ත. උසස් කාරසාදන වැඩසටහන්ට ක්‍රීඩ ක්‍රඩිකාවන් තෝරාගෙන, ඔවුන් සඳහා සුවිශේෂී මුල්්‍යම අනුප්‍රහ ක්‍රඩ සනුදධන් දෙපර්තමන්තු ලබා දනවා. ඒ කියන්නේ මාසකට ඒ සංචතන ක්‍රඩක් ්‍රඩිකාවට රුපියයා ක්ෂයක මුදලක් අපි ක්‍රඩ සනෝදන් දෙපර්තමින්තු බාදීම කටතු කරනවා. ඒ සඳහා නුප්‍රහකත්වය දැක්වවා පසුගිය කාලයේදී ෆොන්ටේර ආහිතනය. එක ඔවුන් මේ ක්‍රඩක් ්‍රීඩිකාවන්ට මසකට රුපියල් විසි පන්දාහක පෝෂණ මල්ලක් දෙන්න කටයතු කරා. ත් හොඳ ප්‍රණතාවයක් ඒගේ මම් දෑමම් පුංචි බාධාවක් කරන බදවන්ට මේවිදියට අනුග්‍රහකාආයතන වලින් දායකත්වය ලබා දෙනකොට රටේ ක්‍රීඩාවටය මහගු ලෙස බලපාන නිසා මහල් ලොකුවට බලපාන නිසා අපි සූදාන මේවට ප්‍රචාරය ලබා දෙන්න ඔබතුන්ල ඒ වගේ වැඩසටහනක්රනු නිවාරෙන් අපට ආාධනා කරන්න අපි ක්‍රීඩානාලිකාවක් හැටියට ඒ අනුග්‍රහයකයන් පිළිබඳව නිර්ලෝබීව අප එඒය පිළිබඳව රටට ලෝකයට කියන්නට සූදාරා. ඕ ඒවගේ තමයි මංහිතන ජාතික ඔලම්පික් කමිටුව කනිෂ්ට මට්ටමේ ක්‍රඩක්්‍රඩිකාවන් තෝරලා ඔවන් රිිස්බරි ආයතනය එක මල්ල කඩා සංගමයක්ත් එක්ක කටයුතු කරනවා ඔවන්ට අනුග්‍රහත්තයක් දක්කනවා ඒ වගේම තමයි ක්‍රිස්බෝ ආතනනිින් බංහිතන ක්‍රඩක් ්‍රඩිකාමට අනුග්‍රහත්තය දක්කනවා ක ෂ්ට මටම ක්‍රඩක්්‍රඩිකාමන්ට ති ඒ නිසා ම කියන්න කැමති. ඒ ජාතික ප්‍රඩා සංගම් හා සම්මේලන වලට අනුග්‍රහතේ තියනෙන උදාන ත්තේ ොලබෝල් ෙදරේෂන ගත්තොත් ේෙම. එක ොලිබෝල් සම්මේලේ ගත්තොත්ෙ සියලුම තරගාවලින් සඳහා අනුග්‍රහකත්වය සපේ නවා. උදහනයක් විදිහට මංචි ආහිතනය. DSI ආහිතනය ඒ වගේම තයි සංකයි ආයතනි චොලිබෝල් සඳහා එතකො ඕන් හොයා න තියෙන ඔුන් අනුග හකත්වය තරග සඳහා. තකොට මෙන්න මේ වගේ අපි කියන්නේ හැමවෙලේම ජාති ක්‍රීඩා සංගම් හා සම්මේල්නවලට, ක්‍රීඩා සන්නවර්ධන් දෙපාර්තමේන්තු මතම යැපෙන්න එපා. මොකද අපිට මහා බාන්්ඩාගාරෙන් වෙන්වෙන මුදල තමයි අප ක්‍රීඩා සගම් හා සම්මේල්ලවලට ෙදල දෙන්න කටයුතු කරන්න. ඉතකොට ඒ ජාති ක්‍රීඩා සගම්හා සම්මේල්න අනිවාරයෙන්ම අනුග්‍රහක පදනම් මත. හමන්ගේ ජාතික මට්ට මේ තරගාවලින් සහ සංචිත පාත්වාගනයාමට අවශ්‍ය මුල්ලිය ආධාරපකාර හොයාගන්න ඕනි උදාහනක් නෙට්බෝල් ගත්තොත්හෙම ඩයිලොබ් ගා තරනය. මහිතන හොඳ අනුග්‍රහථ දක්න නිේබෝල් ්‍රීඩාව ඕ දැන ඔබතුමා කිව්වා හම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හරහාම යපෙන් එපා උත්සාහ කරන්න කියලා සමට වැරදි මතයක් ගන්න පුළුවන්. හැබැයි අප එහෙමකිවව වැරදි අදහසකින් නෙමෙයි. රජය සතුව තියන ශක්ති අපි තේරුම් ගත යුතුයි. අපේ ආර්ථික ශක්තින් අපි තේරුම් ගත යුතුයිති ඒ නිසා එතනින් එහාට යමක් කරන්නට අප හම උත් සාගර නේ හින්ද මන්හිත ොබතුන් හ පැදිලිරන්න ොකද හේතු අපිට වාර්ශිකව මහා බණ්ඩ ගරින් විෙන්වෙන්න ඉතාමත්ම ස්වල්ප මුදල. එත්තකොට ජාතික්‍රඩා සංගම් හා සම්මේල්ල සඳහා ඒවෙෙන්වෙන මුදල තමයි අපි වැය කරන්නේ සංගම් නැහ සම්මේල හැට හයක් සඳහා. එකකන උදදාහනැ ගත් හේම අප මිියන සියක් වෙන්න්න වනොත්. අපි ඒ ජාතික ක්‍රීඩා සගම් සම් මේේලවන් ක්‍රඩ ක්‍රඩිකාවන්ගේ ජාතයන්තර තරග සහභාගිත්වයට. උතුමා දැන් දන්නවාැන්නේ මේ වනකොට මංහිතන්නන්නේ ගුවන් ප්‍රවශපත්‍රය ිල කියද කියන එක. එතකොට ඒ සඳහා ඒ ක්‍රීඩ ක්‍රඩිකාවන්ට අවශ්‍ය මුල්ල අනුග්‍රහාය. ඒ වගේම ඔවන්ගේ ඒ ජාත්‍යන්තර තරග සඳහා සහභාගමේදී අවශ්‍ය ආහාර පාන නේවාසික පහසකවු. තොට ඔවුන්ගේ ජාතික තරග අවලීින් සඳහා. ඉති මෙන්න මේ හැමත් දෙයක් සඳහාම ක්‍රීඩා සංවර්ධන් දෙ පාර්තමේන්තුව මුල්ල්‍ය අනුග්‍රහහි දක්වන්න ගියොත්ත එෙම අපට ඒ ලැබෙන මුදල ප්‍රමාණවත් මදී. ඒකයි මං එතන පහැදිිරේ මොකද ඒ සඳහා ොහෝ ක්‍රීඩා සගම්මා සම්මයල කටයතු කරනවා. ඕන් ඉතාමත්ම හොඳින් අනුග්‍රහක බෞතුන් හොයාගැ හිල්ලිවල්ල ඔඕුන්ගේ සැලසුම් ඉදිරිපත් කරලා ඔවුන් ඒ අනුග්‍රත්වය ලබාගැතියෙන. ඒකයි මංකිේ විශේෂෙන්ම අපිට ඒ විශේෂ වාසිය න මොකද හේතුව තමයි ඕවන් අපි මතම යැපෙන්නහ ඕවන් ඒකට අවශ්‍ය කටයුතු මේ වනුවට ජාතික ක්‍රීඩා සගම් සම්මේල්න කරගෙන අව සංගඩත්දුරට එකන් දීර්ග කාලනම ඔඕන් කිිසුම් ගතවෙලා තියෙන අහ ආතන සම්ගයිඉතින් ඒකයි මකිවේ තුොට අපිට තියෙනවා උදදාන කිෙර ගත්තොත්තෙම දෙදා විස්තන වශය ගත්තොත් හෙම ජාත්‍යන්තර තරගාවලින් කීපයක් මතියන උදහනයක් ගත්තොත්තෙ සියනු ක්‍රීඩව්ල එතුට මේ සඳහා උබතුමා දන්නවා වෑය කළයුතු මුදල අති විශාලයි. ඒ සඳහා දවස්සකට, ක්‍රඩ කියකුට අපි වෙන් කරන්න ඕනේ ඒ කියන්නේ ඒ ක්‍රඩා උලල වෙනුවෙන් සහාගෙන ක්‍රේඩ ක්‍රඩිකාවන් සංඛ්‍යාව සහභගෙන ක්‍රේඩාවන් සහා දිනකට දොළලා හැකවගේ වෙදමක් කරන්නව එක එක්ක එකක සඳහා. තර ඔබඳතුමා හිතන්න බලන්න අපි ක්‍රඩාමන් අඩුමතර්ම විසකට නැත්නම් විසි පහට වගේ අපි්‍රඩ ක්‍රේඩිකාාවන් සහභාකරුත්තයෙම.යක කණ්ඩායන් ප්‍රීඩා සහභාකරත්හෙම අපිමොතර මුදල ෑ කරන්න ඕනෙද කියන එක. මේ සහ තමයි මකිවේ අපේ තියන ා්‍යන්ත්‍ර තරංගාවලින් දිදා ශිස්තුන වර්ෂයදී ප්‍රාන තරණාවලින් හරක් විතරතියෙන.ති ඒ සඳහා මංහිතන් අපි ෙඩ සන්නදන් දෙ පාර්මේන්තුව. මූලික්ක දැන් සැරුම් ප්‍රාත්ම කරමින් පවති නවා ඉතින් ඒක මුල්්‍ය අනග්‍රහකත්ව ඇතරම අපට මහා බාන්ඩාගරෙන් ලබ මුද පමණක් ප්‍රමාණවත් මධදී. ඒනිසා අපි අනුග්‍රහකත් පදනම් මත මේ සඳහා අවශ්‍ය කටේතු. කරමින් පවතින මේ වන විට එකන අනු්‍රහකත් බෞතුන් සමු අපි සාකච්ඡා කරමින් පවතිනවා එක ආසියනු ක්‍රේඩාවුල්ල සහනෙකුත් ්‍රධන ජාත්‍ර සරඟවලින් සහ ්‍රඩක් ිටිකාවට ලබදයෙන් ඕනේ පස්කුව පිඳවහ ඒට අශ්‍ය මුල්ල ප්‍රතිපාදන සපයා ගැනින් පිළිබඳ ඕ අපි අපි ඔබතුමන්න එක ගයි වැයපාර්ශවය බොහොම වැඩි රටේ ආර්ථිකඇත්ත එක්ක මේ වෙලා වෙදි කළන්න අමාරුහින්දා ඒවගේ තීරණව ගන්න වෙනවා. හැබැයි. අපි දේශපාල්ල අධිකාරියට මතක් කරන්න ඕනේ මේකෙන් ඔබතුමල්ලට ගැලවෙන්න බැහැ. මේක මෙතුමන්ල තාවකාලිකව හොයාගන්න වූ පැලස්තරක් පමණයි මේ ක්‍රීඩාව අභියවෘධිය වෙනුවෙන්. ඔබතුමල්ලට වගකීමක් තියෙනවා රටේ ජනතාව වෙනුවෙන් මේ ක්‍රීඩ ක්‍රීටිකාවන් ඒ තරගලට යොමු කරන්න නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් ලබදෙන් අප ඒ පිබඳව දීන්නවා අපඒ පිබඳව නොභියව කතා කරනවා. අධ්‍යක්ෂතුමන දැන් ඔබතුන්ර ඉස්සල ගුවන් ප්‍රවේශපත්‍ර කතාවගනකට මට මතක්වුණේ. අප ප්‍රධාන විායක නිධාරතුමා කොහරරිඳද ලාහගැින් වාන එතුමා එදා මේ අපේ ඩයන් ගෝමස් මැතුමන්ාව අපේ බොක්සින් සංගමය සභාපතිතුමා එතුන් එක බොම හරවත් සාකච්්‍යාවක් කළ එදා එතුමා කියනවා මේ එතු එතුමාගේ පෞද්ගලීක සම්බන්ධතා තුළින් යන ක්‍රීඩකයන්ට නවාතැන් පහසුකම් ආහර පහසකම් මුක්කො බාදීරදීනවා හැබැයි ගුවන් ප්‍රවේශ පත්වය ලබාගන්න ඕන අපේ වියදමින් ඩකයා හෝ රජය වියදවිට ඒ සඳහා මුදල් නැතිකම නිසා සමහර ක්‍රීඩකයන්ට සරග සංචාර මගේ හැරුණගේ. ඕක හගනටපු අපේ අධ්‍යක්ෂකතුමා අපෙන් ආපු ප්‍රශ්නය දමයි දැන් අපි දන්නවා රටේ විදුලි බලමණඩලේට තෙල් නයට දෙනවා රටේ තවත් ආතනවට ෙල් න අට දෙන දුක්‍රිය දෙ පාර්තමේ තුරෙන්න්න පුළුවන් ලංග මේයට වෙන්න පුළුවන්න අයට තෙල් දෙනවා ඒ අනිි පැත්තරගත්තොත් විදුලි බල මණඩලයත් බෝ යතරනලට නයට දෙනවා. ඒමගේ අභ්‍යන්තරව හැදිච්ච සිිස්ටර්ම එකක් තියෙනවානේ. අපිට මේ ක්‍රීඩකයන්ගේ ගුවන් ප්‍රවේශ පත්‍ර මෙන්න මේ විදි සිිස්ටර්මය එකද ලබාගන්න බැරිද. ඔව මංහිතන්නේ මේ සම්බන්ධෙන් අපි ශ්‍රී ලංකා ශ්‍රී ලංකන්න ආහිතනය සමග සාකච්ඡා කරා. හැබැයි ඒ අර උතුමා කිව්වාගේම අපේ හෙටපු ක්‍රීඩා අමාත්‍යවරුන් කීපදෙනෙක්ම, ඒ ප්‍රධාන ගුවන් ප්‍රේශපත්‍ර එකන්නේ ආයතන සම ගෙනල්ල සාකච්ඡා කරලා. අපි උත්සාහයක් ගත්තා මේ සම්බන්ධ කටතු කරන්න පුළුවන්ද කියලා. හැබයි මංහිතන්නේ ඒ ක අපිට සාර්ථ කරගන්න බැරුණා මොකද එකන්නේ අපි නය පදනම්මත ගුවන් ප්‍රේශපට ලබාගැනීම තරමක් ගැටලුකාරි තත්වයක් තියෙන නිසා ඒ වගේ තවක් අදයක් ඔබතුමාටම මතත් කරන්න ඕනේ බතුමාමකිව්වා දේශපාලන අධිකාරිය ඇත්තටම ඒැන අපේ වර්තමාන සහ හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් ජාතික ක්‍රීඩා අරමුදල. මේ අරමුදල තියනන්නේ ඇතම ක්‍රීඩ ක්‍රීඩිකාවන් වෙනුවෙන්. එතකොඩ ක්‍රීඩා අමාත්‍යංශයේ ගරු අමාත්‍යතුමාගේ එකැන පූර්ණ අධික්ෂණ යටතේ තියන මේ ක්‍රීඩා අරමුදල තුළින් තමයි පසුගගේ කාලේ තුළම ක්‍රීඩ ක්‍රීඩිකාවට අවශ්‍ය ගුවන් ප්‍රවේශ පත්‍රසාහනෙකුත් සියලුම වෙදන් ලබාදුන්නේ නිසා මවිතනනා එත්තු මන්්ඩයි ැන මේ දේශපානධකාරිනත ක්‍රීඩා අමාත්‍යවරුන්. සෑහෙන් උත්සාහයක් ගත්තා මේ ක්‍රීඩ ක්‍රඩිකාමන් සිය කන්නේ. සියලුම ජාත්‍යන්තර තරගවලට සභාග කරවන්න. ඒකනිසාහම ඇතම එතුමාල්ලාට විශේෂම ස්තතුතියින්ත වෙන ක්‍රීඩ සවර්ධන් දෙපාර්තමේන්තී මුල්ලිය ප්‍රතිපාදන නැති නොමැතිවුණනත් ඒකනනි ජාතික ක්‍රීඩ සගම් හා සම්මේල්ල මුල්ල්‍ය පතිපාද නැතිවුණක් ජාතික්‍රීඩා රමුදල තුළින් ඔවන්ට ඒ පහසුගම් ලබාදීල ඕුන් ජාත්‍යන්තර තරගවඩ සභාග කරවල ඒ ජාත්‍යන්තර ජයග්‍රහණ ලබාගැනීමේ අවස්ථාවප පවා ඇති කල්ල දුන්න. ඒනිසා ම ඒක විශේයෙන් මතර ඕ ක්‍රඩ ත්‍යංශයේ ේකම්තුමාටත් ඒ වගේ ගරවා මාතතු මත් මේ පිබඳව ඇතරම් විශේෂ තුතියක් පලකරන්න නෝනනි උදාහනයක් විදිහට මේ පසුගිය දදිනවල පැවති ලෝක කැරම් ශූරතා වලයේදී ඒ ක්‍රඩ ක්‍රඩිකාවන් සඳහා සම්පූර්ණ මුල්්‍ය නුක්‍රහක දක්වේ ජාතික්‍රීඩා අරමුදලම. දැන්මනි මේ වගේ අපි නොදන්න තොරතුරු රාශක් දැනගන්නට පුළුවන්. අපේ අධ්‍යක්ෂකතුම අදදවස්සේ සම්බන්ධවීම හරහා ඉතින් අපි ඔබට තාරාධනා කරන්නේ මේ හැම දෙයක් පිළිබඳව හොඳ අවදාානයන නැත්තන් හරක්වෙලාට මේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ යන දේවල් මාධ්‍ය අතනවින් ප්‍රෘති හැටට නිකුත් කරන දේවල් ඇත්තම නෙමෙයි. ඒවයියට ඇතුළේ නැත්තං අභ්‍යන්තරයේ බොහොම පපතල කතදරයක් තියන ඒ පිබඳව අප සාචා කලයතු නැතන් අපි හමෝම වැදිමතයක ස්ථාන ගත වෙන නිසා. එයින්දමි ජිීවී නිලන්තරය නොබත් සමග මේ කතා බාටය එකතුවෙන්නේ යලිත් පුංි විරමයක්ක් ලබාගන්නවා ඉන් පසවා අපි අධ්‍යක්ෂක තුමත්තෙක්ක ඇත ඇකතාා කරුම්. කතාබා කරමින් හිටියේ විශේෂම මේ අනුග්‍රහයන් පිළිබඳව සහ අරමුදල් සම්පාධනය කරගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව ඒ ඒක ටිකක් දීර්ක සාගච්ඡාවක් වෙන්නට පුළුවන් එහින්දා අපි මේ දැන් ඔබට මතක් කරන්න කැමති ක්‍රඩ සංවධන පාර්තුේතුව එහමතැත්තම් මේේ නිඩධරින් ඔවන්ගේ හැකියාව ඔවුන්ට ලැබී තිබෙන දේවල් උපරීම දායකත්වය ගෙන තමයි කටයුතු කරන්නේ සමහරක්වෙලාවට සමහර මාධ්‍යයතනවලින් උත්සාහ කරනවා. සමාජමමාත් දෙජාලාවස විශේෂයෙන්ම උත්සා කරනවා ක්‍රීඩකයෝගෙනාව තරගවලට හම්මුණේ බත්තකේ තිබබේ මේ සම්බෝලයි බතුයි විතරයි. කෝ මේක පෝෂණය ඒමනත්ත රෑට නිදාගන්න දුන්නේ ඩෙස් බංකූඩ, රෑට මද්‍රුවෝකයාාව කොම දෙදෙම ක්‍රඩා කරන්න මේ වගේ ප්‍රශ්න රාශයක් අහන අවස්ථාවන් අපි දැකළ තියෙනවා. ඉතින් ඒවා ඒ ක්‍රීඩටකන්ට තියෙන ගැටලු තමයි හැබැයිති අපිට තියෙන විදියට බොහොම අර පරිස මේ කටයුතු අපි සංධානය කර ගතයුතුනි සංවර්ධන දෙපාර්තු ේන්තුව පැත්ත. මේ මේවා සම්බන්ධෙන් අරගෙන තියන ඉදිරි පියවරයාන් බොනවාද. ඕ ක්‍රීඩා සනර්දන් දෙ පාර්තමේන්තුව ජාතික ස්ක්‍රඩ ක්‍රඩිකාවන්ගේ සංචිතවල භාරකාරත්වය ඇරගෙන තියෙනවා. විශේෂයෙන්ම ප්‍රීඩා නේවාසික ගාරයක් තියෙනවා. එකන අප ක්‍රඩ ක්‍රඩිකාවන් දෙසේ පනහකට වැඩි ප්‍රමාණයකට නේවාසික පසගම් ලබා දෙන්න පුළ. එතුොට ඒ ජාති ප්‍රීඩා සංචිතවල ක්‍රඩ ක්‍රඩිකාවන්ගේ, අපි පෝෂණය එකැන ඇතරම ඔවන්ට අවශ්‍ය නේවාසික පහසස්කම් ආහාරපාන. මේ හැම දෙක්ම ලබා දෙන්නටතුරනවා ක්‍රඩ සන්නවර්දන් දෙපර්මේතුව. හැබැයි මෙතෙන්දි විශේෂම සඳහන් කරන්න ඕනි. ක්‍රඩා සවර්ධන් දෙපාර්තමේන්තුව ජාතික සංචිත කරෙහි විශේෂ අවධානයක් යොමු කරනවා. මොකද හේතුව. ල් ට්‍රඩක් ්‍රඩිවන් බහෝ විට අපිට සංචිත ගත කරන්න අවස්ථාවක් ලැබෙන් නැහැ. හේතුව ඔවුන් අධ්‍යාපන කටයතුල දෙරත වෙලා ඉන්න නිසා. ඒ වගේම තමයි කනිෂ්ට මට්ටම ගත්තා අපි විශේෂය ඒ වයසීමාව ගත්තොත් එහෙම කෝන් පාසල් මටමේ ක්‍රඩක් ්‍රඩිකාවන්. ඕවන්ට තරංග එකන ජාත්‍යන්තර තරඟාවලයක් ඉලක්ක කරගෙන කෙටිකාලීන සංචිතගතකිරීමක් සිදුකරනවා ඇරන්න, ර්ග කාලන සංචත ගතකිරීමක් කරන්න පුළුවන් ජාතිකමටම මේ ක්‍රීඩක් ක්‍රඩිකාවන්ට. එකයි මම කියන්නේ පහුගිය ඒහැන්නේ අපි දෙදස් දහනවේ ගත්තොත්ත හෙම දකුණවාසියන්ු ක්‍රඩාවුල්ලට මාස නවේකට වැඩිකාලයක් සංචිීත ගත කරලා ක්‍රීඩ ක්‍රඩිකාවන්ට අවශ්‍ය සියලූම එකන්නේ ඒවාස්ග පහසුකම් පෝෂණය ඒවගේම ට්‍රීඩාංගන පහසුකම් ක්‍රීඩ අපිට මේ හැම දෙයක්ම ලබාදීලා අපි ඉතාමත්ම සාර්ථක දෙදස් එකැන්නේ දහ නමේ වර්ෂයේදී අපි දකුණවාසියන් ක්‍රෙඩවුල්ලේදී අපි බලාපොත්තුවුණ දක්ෂතාවට අපේ යන්න පුළුවන්ගුණා. ඒැයි මම කියන්නේ දැන් අපිට තියෙන්නේ මේ ජාතික සංචිත තඩ ක්‍රේඩිකාවන් ඒ අදාළ ෆෙඩේෂන් එක හෙමනත්තන් අදාළ ජාතික ක්‍රෙඩ සංගම් සම්මල්න්න තුළින් තොරලාදුන්නට පස්සේ. එකකන තෙරීම් කම්ටියුවෙන් තොරලා දුන්නට පස්සේ ජාතික තේරීම් කකම්ටුව රහා ඒ තේරීම්මල නිවර්ධතාවය තහවුරු කරගනිමින් අපි සංචිතගත කරන්න කටතු කරන්නවා ක්‍රඩක් ක්‍රඩිකාවන්න. ති මේ සංචිතගත කරන්න ක්‍රඩක් ක්‍රඩිකාවන් මේ වන විටත් අපි ඒඇනනි පසුගිය අවුරුද්දේ ආසියනු ක්‍රේඩා උල වෙනුවෙන් සංචත ගත කරලා තිබ්බ ජාත්‍යන්තර පුහුණුකරුවන් යටතේ මේ ක්‍රඩක් ක්‍රේඩිකාවන්. ඉතිං ඒ සඳහා අපි විශාල මුදලක් වැෑය කරා මේ ජාත්‍යන්තර පුහුණුකරුවන් වෙනුවෙන් උදදාහනයක් විදිහට ගත්තුොත්තේම වූෂ හරාටේ ඒ වගේම කබඩි උදදානයක්ද මම කියන්නන්නේ කබඩි පුුණුකරු සඳහා ඉන්දයාාවන්න හොඳ පපුුණකරු අපිගෙනනවා මාසයකට ඔහුගේ වැටපොවිතර ලක්ෂ අටකට වගේ අපි ගෙවීමක් කරා. ඒකයි මම කියන්නේ මේ අපි ක්‍රඩා සනර්ධන් දෙපාර්තමේන්තවෝ මගින් කෙරෙන කාර්යපාරය ගොඩක් දුරට ගොඩක් දෙනෙ ඇත්තරම මේක හරිරම දන්න. ති මේ සංචිත ගත කරාට අපිට ආසියානු ක්‍රිඩාවුල්ල මේ වර්ශයේදී පැයවත්තන් නෑ කියලා තීරණය කරාට පස්සේ. අපි ඉතාමත්ම ගැටලු කාරි තත්වයකට මොන දුන්න. එකනෙ දහස් විසි තුනව වෙන මේ පූුණුකරුවන් ප අපිත්ත හිටියො තුඔන් ගියවසම් අපි දිීග කරන්න වෙනවා. එතකොට අපට තව විශාල මුදලක් ගිවන්න සිද්ධ වෙන. ඒ නිසා මේ ගියවසුම් සියල්ලම අපි තාවකාලිකව නතරකරා. ගේ ම න් ඩ ාවක් කිය ලා ති. එතකොට ජනවාරි සිහින්දල නවතත් මේ සංචිත අපි ආරම්භ කරන්න කටතු කළ තිෙන ඒ වගේ දැනටත් ්‍රීඩ ස නොදන්ද ර් සංචිත කීපයක් නේවාසිකව පුණුවම් වල නිරත වෙනවා. අධ්‍යක්ෂතුමනි දැන් ක්ියල කරුණු කාරණා පිළිබඳුව කතාවාහ කරනකොට අප්‍ර පේන්නේෙ ංවර්ධ න පර්මේන්තු න බහෝ රාජකාර න්සිද වෙන. ඒකම රජේ පැත්තනුත් එයට කරන්න පුළන් හැමදේම උත්සාහ කරනවා කරන්න ඒක තමයි ඔබතුමාගේ කතාාවෙන් පැහැදිලන සක්තිය දැන් මේ පිළිබඳව සමාජගත වීම නැත්ත මේ පණිවිඩිය සමාජයට යාම ගැටලුවක් තියෙනවාගේ මට පේනවා. එහහින්ද මං අහන්න කැමතිය ඔබතුමාන්ගින් ඔබතුන් දේෂ්ට්‍ර නිරධාරියක් කැටියට අපි ක්‍රීඩා නාලිකාවක් හැටියට අහන ප්‍රශ්ටය මාධ්‍යයෙන් ඔබතුමන්ලා බලාපොරොත්තු වෙන්නේ මේ වැඩසට අහන සඳහා කොයිගේ සහයෝගයක්. තම හොද ප්‍රශ්නයක් ම හිතන්නන්නේෙ ක ්‍රඩ සන්වර්දන් දෙපාර්තුමේන්තුව කඩම කාර ාරය නිවරදි ආකාරයට සමාජකතවෙන් නෑකින එක මං ශ්වාස කරන පෞද්ගලිකවම මොකද හේතුව තමයි බොහෝවිට තරගාවලියකට ක්‍රඩ ක්‍රඩිගාවන් සහභාගි වෙලා ඕවුන් නැවත ලංකාවට ආවට පස්සේ ඔවුන්ගේ ජයග්‍රහණ හෝ පරාජයන් පෙළිබඳව අපි විශ්ලේෂණය කනව ගොඩත්දුරට අඩුයි. තකොට ක්‍රීඩා මාධ්‍ය නාලිකාවක් විදියට ඇත්තටම් මම් බලාපොත්තු වෙන්නේ මේ සහභාගි වන ක්‍රඩ ක්‍රේඩිකාවන්ගේ ජයග්‍රහණය හෝ පරාජය පිළිබඳව. ඒ අදාල ක්‍රේඩා සංගම් හා සම්මේලන ඒවගේ අදාළ පුහුණුකරුවන්න එක් සාකච්ඡාකරොත් මංහිතනවා අපිට පුළුවන් වෙයි නිවරදි ආකාරයට ඒ කොතනද අපට වෙච්චා අඩුපාඩුව සහ නැතැ එතන්ට ෑේද ඇතිවිච ගටලුකාරි තත්වන් මොවාද කියනක පිළිබඳව නිරදි අබෝධයක් ලබාගන්න. ඒ සඳ ඇතරමා විශේෂයෙන්ම උබතුමාට එකන ඔබතුමාගේ නාලිකාවින් මෙදේ කරන්න පුළුවන්නම්. එකන අපිට දෙන්න පුළුවන් අනිවාරෙන්ම ජාත්‍යන්තර තරග සඳහා සභාගිවෙන තරඟගාවලින් මොනවද ත්‍රඩ ක්‍රඩිකාමන් කවදය සඳහා සභාගවිෙන් නැතෝන් මවරට පැමිණ මදතිෙන පිඳව. ඊට පස්සේ ඕන්ගේ පිළිබඳව පසු විපරමක් කරන්න හැකියාවක් තියෙනවානා. මංහිතන්නේ ඉතාමත්ම හොඳ එක එක හැබැයි ු ප්‍රම කලිවල මධ්‍යමගින් එක ප්‍රචාර කරන්න ෝොනි මොදකිින්න්නේ කෙකොද. එකොට තමයි සමාජය වුණක් දැනගන්නේ. මේ සඳහා අපි වැෑකරපු මුදල කොච්චරද මේන් ලබාගත්ත ්‍රතිඵලය මොකක්ද. එහමනැත්තං මේකන් යම්කිසි එකැන්නේ බෙනිිට ක්ක කියැන්නේ ක්‍රඩ ක කියන්ට ලැබිල තියෙනවාද හමනැත්තං ්‍රීඩාවට. පිබඳ ඕ ැන් ඒකත් එක්ක මං හිතන්නේ දැන්ම මේ මේ මාධ්‍යක වගකීම හරියට හඳුනාා ගැනීම සහ ක්‍රීඩාවේ නිලධාරී නැත්ත මේංවටධන දෙ පාර්ත්මේන්තුවේ කාර්යභාරය රටට කියනකොට අපි ස්ූදානම් ඔබතුන්ල්ලා වෙන්ෙන් විශේෂ වැඩසටහන් මාලාවක් සකස් කල දෙන්න අපි අධ්‍යක්ෂක ජෙෙන්රාල්තුමාගෙන් ආරම්භ කරම් පස ඔබතුමන්ලගේ සතුවතිබෙන ආයතන පහක්තියනවා ඒ ආයතන පහයේ ප්‍රධාන නිඩධාරින් පස්තනාව කැඳවමු. ැඳවල ඒ අයගේ වගකීම් යගේ කාර්ය භාරය වෙනවෙනම කතා කරමු. ක්‍රීඩාවේ නාමෙන් ක්‍රීඩාාව ජයග්‍රහණය උදෙසා මේ කට උත්තා ප සූදා නම් ාග ඔබතුමල්ල පත්ත අපටේකරස ර ම ්‍ර ඩ ස ද දෙපර්මේන්තු හැමවෙලාමින්න්නේ. කියන්ගේ සහ පූුණුකරුවන්ගේ සපුපසිද්ධියය වෙනුව. ඒකම නොියව නොැල්ගලෝ කියන්නඕනි මොකද හේතුව තමයි අපි හැමවිටම උත්සාකරන්නේ ක්‍රීඩකයන්ට දෙන්න පුළුවන් වරප්‍රසාධ සියල්ලම ලබා දෙන්න. හැබැ අප දෙන්න පුළුව මට්ටමක්තියනවා ඒකත් ත්‍රීඩකින් තේරුම් න්න තෝනි ඒ වගේ පුුණුකරුව තෙරු ගන්න තෝනි. උදහන්නයක් විහට දැන් ජාතයන්තර තරග ජයග්‍රහණය කරන ක්‍රඩ කියයකුට ප්‍රීඩ සනවර්දන් දෙපාර්තමන්තුවයෙන් ලබාදන මුල්ල්‍ය ප්‍රපාදන පිබඳ ගොඩක් ක්‍රඩකින් දන්න ත්නැ සමාජේ දන්නන්නේ ත්නෑ ඔලිම්පික් රන් පදක්කමකට මිලියන පණහක තියාගයක්ක පිරණාමනවා. මේක මංහිතන පැරා පර ලිම්පික් ්‍රීඩාවේද දිනේශ පප්‍රියන්ත ක්‍රීඩකැට හිමේවුුණ.ති මංහිතන්නේ මෙන්න මේ තමයි ක්‍රඩා සනවර්දන් දෙපාර්තමන්තු හෝ විට ක්‍රීඩ කැන්වෙනුවෙන් ලබාද කැනි ප්‍රති බ ඒ වගේම තමයි ඒ ලබා දෙන්න මුදලට සාපේක්ෂව සට පිසි පහ මුදලක් පුූුණු කරුණන්ෙනුවෙන් ලබා දෙෙන ්‍රධාන පහුණුකරුට තුොට මේ තුළින් මංහිතන ක්‍රේඩකයන් දිරිමත් කරන්න ්‍රඩකයන් ක්‍රීඩාවට අවතීරන කරගන්න. ්‍රඩකයන්ගේ ආර්ථික මට්ටම යම්කි ස්ථාවරත් ගඩගන්න ක්‍රඩ සන්නවර්දන් දෙපර්තමන්තු ටයතුරනවා. එනිසා මංහිතන්නේ මේ ජයග්‍රහණයන් තුළින් ්‍රඩකයන්ට ලැබේ ලැබෙන වර ප්‍රසාද පිඳව ක්‍රඩ කියයන් විශෂම දැනවත්තෙන් ඕන ්‍රඩ සන්නවර්දන් දෙපර්තමේන්තුවත් මහිතන්න මේක කියැන්නේ සමාජයට යම්කිසිේ කැන්නේ මාධ්‍ය හරහා හෝ එහෙමනැත්තං අන්තර්ජාය හරහෝ ක්‍රඩ කැට දැනගන්න පුුවන් විදිහයටට මේ දේවල් පබ්ලිෂ් කරන්න ඕනනි හෙමනැත්ත මේ ප්‍රචාය කරන්න ඕනෙ කියෙනක තමයි මොම විශවාස කරන්න. ඔ අප ක්‍රීඩාව පිළිබඳව කතා අබහ කරනකොට විනය අනිවාරයෙන් තියාගන්න ඕනේ අප නි්ාදක කොඩල නදැ පිට ලැබිලති කාලය අවසාන වේගෙන නවා කියලා හහින්දා මන් සතරී ඔබතුමාන්ගේ අවසාන වශයෙන් නහන්න මේ අද සාකච්ඡාව ප්‍රීඩාවට ෑන්ට තාරන්නේට ඔරටට යම්කිසි වැදගත් කමක් තියන කත්ත අනාගතයේද අපි මේ කොහමද තාව වාර්ධන කරගති යුත්ය අනිවාරය මංහිතන්න මං විශේෂම තුතිවන්තවවෙන්න ඕනේ ගච වී නාලිකාවට මොකද මට මේ අවස්ථාවල බාදුන්නට සහ ක්‍රීඩාවේ සත්‍යය නැත්තං ක්‍රීඩාව යථාර්ථය යම් තරමකට හෝ ප්‍රේක්ෂකයාට නැත්තං චනතාවට දැන්වීමට අවස්ථාවක් මේක මේ අවස්ථාව මට ලබාදීම තින් මහිතන්නේ ේතුළින් ඇතරවන් ක්‍රේඩකයන් ක්‍රේඩාට වතිීරන වෙනකට ඕන් දෙැගන්නඕනෙ ක්‍රඩස සන්නවොදන් දෙ පාර්තමේතුව තික් ඒවගේ ජාතික ්‍රීඩා සංගම් සම්මේල් එෙක් කටයතු කන්නකොට. අ ඔබතුමා කිව්වාගේම විනය කියන දේට විශේෂ අදානක් මු කලෙවෙල්ලක් ක්‍රීඩ කියන් දට පුුණරන්නේ දට ඔවුන් මේ අපිත්තෙක්ක සම්බන්ධ වෙනකට අනිවාරෙන් ඔවන්ට විශේෂ ප්‍රතිාබලබගන්න පුළන් කිලතම මහිතන්නන්නේෙ. නිසා ක්‍රඩස සනොදන්ද පර්ත්මේන්ව නිරන්තරයෙන්ම ජාතතියන්තර තරණ ජය්‍රහන වෙනුවෙන් තමයි කටතු කරන්නේ. දෙදදා විස්තුන වර්षයදී පයත්වයන ජාත්‍යන්ද රගවල සුවිශේෂී ජයර්්‍රහන ලබාගැනීම සඳහා මේ වනවිට විශේ සැලසුම් ක්‍ර्याාත්ම करනවා. ති මංහිතන අපිට අප බලාපොරතු ලක්කේට අනිවාරයම අප යන්න පුරුවන් වෙේ කියලා ඒ සඳහාक्්‍රඩ කන්ගේ ඒවගේම ක්‍රේ पහුණුකරුවන්ගේ සහयोගට අනිवाයම ලැබයි කියලා අපි විශश्වාසගන්න ජාතික්‍රඩ සංගම් සම්මය වල සහयोගයක්ෙක්ක. යි අපේ එනං දෙෙදස් විසි තුනේදී පැවැත්වන තනගාවලිය පිළිබඳව සහ සූදානම පිළිබඳව යලිත අවස්ථාවගද හමුවෙලා කතා බහකරමු එයනම් ප්‍රියක්ක්‍රිඩානුල හිතවතුනනි අදට සමුගන්නටයි සූදානම් වෙන්නේ දීර්ක කතාබහක් හැබැයි අපි විශ්වාස කරනවා මෙය ඔබට රට ක්‍රීඩාවට බොහොම වැදගත් කියලා ජටිව ියඔසේ නිරන්ත්‍රේ නපිත්ත එක තුළයින්න. අපි ඔබත් එ එක මේේගේ කතා බහ නිඩල්තුරුව සිදුකරන්නට සූදාානමින්. අදට සමුගන්නේ ඔබ හමෝටම බොහොම සුභ ප්‍රාර්ථනා කරමි ජයවේවා.